කලාතුරකින් මේ ඇඟිල්ල කුණු වෙලා මේ කොටස කපල ඉවත් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට වැඩිම ප්‍රමාණයක් මේ සර්පින්ට බයක් දක්වන්නේ පිරිමි පාර්ශවයන්ට වඩා කාන්තා පාර්ශවයන්. මේ සතෙක් දිලිසෙනවා උගුල හරියට දැකලා නැහැ. එතකොට අපි කියන්නේ අපි සර්පය ගැන දන්නවා ඒ හින්දා පුළුවන් නැහැ කියලා. එතකොට මං ඒවලට අහනවා උගුල වෙන සර්පය ගැන දන්නවාද? ලංකාව විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් වල මිනිස්සු බය වෙලා ඉන්න සත්ත්ව කොටසක් තමයි සර්පය. එතකොට අපි මේ සත්තුන්ට බය වෙන එහෙම නැත්නම් මේ සත්තුන් අපේ ජීවිතෙන් අපි දුරස් කරන්න හේතු කීපයක් මුල් වෙනවා. අපි දන්නවා ක්ෂීරපාය සත්තු, පක්ෂී, මත්ස්‍යයින්, උරගයින් සහ උභය ජීවීන්. ඔය කොටස් පහ ගත්තොත් අපි උරගයින්ට සහ උභය ජීවීන්ට ඉච්චර කැමැත්තක් නැහැ. හැබැයි අපි ක්ෂීරපායින්ට කැමති අපි බල්ලෝ ගෙවල්වල හදනවා පූසු ගෙවල්වල හදනවා ඒ වගේම තමයි උන් අපි අල්ලන්න බයක් නැහැ උන් හිටියයි කියලා අපිට ලොකු පිළිකුලකුත් නැහැ ඒ වගේම තමයි පක්ෂීන් එතකොට අපි ගෙවල්වල ගිරව් හදන්න පුළුවන් නීතියෙන් සමහර මේ ඒව තහනම් ඇත්තරම නමුත් අපි පරවියෝ වගේ සත්තු හදන්න පුළුවන් කුකුළු වගේ සත්තු හදන්න පුළුවන් උනුත් පක්ෂීන් එතකොට අපි පක්ෂීන්ට බයක් නැහැ ඒතර උන් අල්ලනවා योगी मतलब मत्स्य मालू गात अभी उन्टा बयाक ने अभी सूर्य तेल गे वाले मालू अति करण है बै अभी सार्पिक देखो ऊट गुडा बया योगी में अभी ऊट दाखवा नहीं तम पिलकुला योगी मतलब उभय जीवन गाता ते तेम तमाय है बे उभय जीवन बया ने नमु उंग अभी इच्छर कैमे तक ने उठे उंग पिलकुल करण ये तो गोटे मैं सार्पेंट दिन बय सा हिरीकित कीन कारणेट අපිට කාරණා 15ක් 20ක් විතර අතර හේතු කාරණා තියෙනවා. ඉතින් මේකෙන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සර්පෙන්ට අපි බයයි. අනිත් එක තමයි උන්ට දක්වන හිරිකිත. එතකොට ප්‍රධාන කාරණා දෙක තමයි මේ තියෙන්නේ. බය වෙන්නේ අපි මේ සත්තු විසයි. ඒ හින්දා උන්ගෙන් අනතුරක් වෙන්න පුළුවන්. අපි මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට උන්ගේ දසනෙක අපි දැන් මෙතන ඇඟිල්ලක් වගේ කෑවා කියලා. කලාතුරකින් මේ ඇඟිල්ල කුණු වෙලා මේ කොටස කපල ඉවත් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ තියෙන්නේ විස හින්දා තියෙන බය. එතකොට අපි මේ සර්පෙන්ට අපි අකමැති හෝ අපේ මේ ජීවිතෙන් මේ සත්තු දුරස් වෙන්නේ උන්ට තියෙන බය හින්දා. ඒක කාරණා බය. එතකොට අපි බය වෙන්නේ උන්ට උන් විස තියෙන හින්දාම පමණයි. ඒ අරුණහම වෙන හේතු කාරණාවක් නැහැ. නමුත් අපි උන්ට හිරිකිත දක්වනවා. අපි උන්ට හිරිකිත දක්වන්නේ විවිධ හේතු කාරණා හින්දා. මම නොයෙකුත් ප්‍රදේශයන් වල ලංකාවේ ගිහිල්ලා තිනෝ නොයෙකුත් වයස් මට්ටම් වල උදවියත් එක්ක කතා කරලා තිනෝ නොයෙකුත් වයස් මට්ටම් වල අය දැනුවත් කරලා තිනෝ. එතකොට වයස් මට්ටම් විතරක් නෙවෙයි විවිධ සමාජ මට්ටම්. ඒ වගේම විවිධ ප්‍රදේශ. ඉතින් මම මෙහෙම දැනුවත් කිරීම කරද්දි මම අහන සමහර ප්‍රශ්න කීපයක් තිනෝ. එතකොට මේ ඒ අයත් මට මගෙත් එක්ක කතා කරන ප්‍රශ්න කීපයක් තියෙනවා. එතකොට වැඩිම ප්‍රමාණයක් මේ සර්පෙන්ට බයක් දක්වන්නේ පිරිමි පාර්ශවයන්ට වඩා කාන්තා පාර්ශවයන්. එක අතකින් මෙහෙම කියන එකත් වැරදි. මොකද මේ දෙගොල්ලොන්ගෙම ඒ බය තියෙනවා. හැබැයි වැඩිපුරම අකමැත්ත තියෙන්නේ පිරිමි පාර්ශවයන්ට වඩා කාන්තා පාර්ශවයන්. අපි ගත්තොත් පොඩි ළමයෙක්ව පොඩි ළමයෙකුට සර්පෙක් හම්බුනොත් මං ඇහුවත් ඕගොල්ලන්ගෙන් ඕගොල්ලෝ දකින්න අත්දැකීම් එක ඒ ළමයා ඒ සතාව අල්ලනවද නැද්ද කියලා ඇහුවොත් මට බහුතරයක් දීපු උත්තරේ තමයි පොඩි ළමයා දන්නේ නැති හින්දා ඌ අල්ලනවා කියලා. එහෙමනම් වැඩිහිටියෝ ඌ අල්ලන්නේ නැත්තේ ඇයි? එතකොට අපි කියන්නේ අපි සර්පය ගැන දන්නෝ ඒ හින්දා ඌ අල්ලන්නේ නැහැ කියලා. ඒතර මං ඒවලට අහනෝ ඕගොල්ලෝ එන සර්පය ගැන දන්නවද කියලා. ඒගොල්ලෝ පැහැදිලි කරන්නේ නැහැ අපි සර්පය ගැන දන්නව නෙමෙයි. නමුත් අපිට අවබෝධයක් තියෙනවා අපි වැඩි කාලයක් ජීවත් වෙලා හිටපු ඉන්න උන් විස සත්තු කියන එක. ඒ හින්දා අපි උන් අල්ලන්නේ නැහැ කියන්නේ. එතකොට හැම සතාම විස නැහැ. මම මේ කියන්නේ අර අපේ ජනවාහරේ තියෙන කතාවක් තියෙනවා අහ කැන නයි අල්ලලා රිද්දා සිදාගෙන කනෝ කනෝ කියන්නේ පා කියන. ඉතින් මම කියන්නේ මේ දැක්ක සර්පෙක් අල්ලලා අතින් අල්ලලා බලන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත්
මේ සත්තුන් හැම එකම විසයි කියලා තමයි හිතන්නේ. ඇත්තටම මේක වෙන්නේ කුඩා කාලේදී අපි හැමෝම අපේ දෙමව්පියෝ හෝ වැඩිහිටියෝ අපිව ආරක්ෂා කරගන්න අපි මේ සත්තුන්ට බය කරනවා පොඩි ළමයින් විශේෂයෙන්. අපි කුඩා කාලේ මම කුඩා කාලේ මගේ දෙමව්පියත් ඒ දේ කරලා තිනවා. මන් දකින්නේ නැහැ කි වැරද්දක්. මොකද දෙමව්පියන්ගේ විලෙට තියෙන දැනුම මත තමයි මේ පණිවිඩය දෙන්නේ. එතකොට දෙමව්පියෝ කරන්නේ දෙමව්පියන්ගේ පැත්තෙන් තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න දරුවව දැනුවත් කරන එක. හැබැයි මේ දැනුවත් කිරීමේ බය අපි මරණය දක්වා එනවා. ඒක සාධාරණයි අර විදිහට දැනුවත් කරන එක. මොකද එවිලේට දෙමව්පිය බලන්නේ තමන්ගේ දරුවව ආරක්ෂා කරගන්න. හැබැයි ඒක සාධාරණ වුණාට ඒ පණිවිඩේ පොඩි වැරද්දක් තියෙනවා. ඒක තමයි මේ ලෝකේ ඉන්න හැම සතාවම විස නැහැ කියන එක. එතකොට අපිට අද මේ වෙනකොට මාධ්‍ය තියෙනවා මේ සත්තු ගැන දැනගන්න, මුන් විසද නැද්ද කියන දැනගන්න, විසෙව් මොකුද කියලා හරියට අඳුරගන්න. මම කියන්නේ ලංකාවේ ඉන්න සර්පය දැනට 108ක් ඉන්නවා. මේ 108 ගැනම දැනගන්න උවමනාවක් නැහැ. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා මොකුද අපේ ජීවිතවලට තර්ජනය තියෙන සත්තු, අපි කොහොමද උන් අඳුරගන්නේ, ඒකෙන් කොහොමද අපේ ජීවිත උන්ගෙන් බේරගන්නේ, හෝ එහෙම නැත්නම් අපි උන්ව මරන්න නැතුව බේරගන්නේ කොහොමද කියන එක ගැන පොඩි දල අදහසක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි ඒකට කොච්චර සූදානමක් තියෙනවද කියන එක මම දන්නේ නැහැ. කොච්චර අවශ්‍යතාවයක් අපිට තියෙනවද කියන එක මම දන්නේ නැහැ. ඕනම මොහොතක අන්තර්ජාලය භාවිතා කරලා Google කරලා හොයලා මේ විස්තර ලබා ගන්න. එතකොට අපිට පුළුවන්කම තියෙනවා ඇත්ත දැනුම දැන් ලබා ගන්න. ඒ වගේම තමයි අපි මේ සත්තුන්ට හිරිකිතයි. එතකොට මං අහුවොත් ওই කාරණා අතර හුඟක් අය කියන කතාව තමයි අපෝ මේ සර්පිය සෙවලයි. ඒ හින්දා අපි මුන්ට කැමති නැහැ කියන. එතකොට දැන් සෙවලයි කියන එක දැනගන්න නම් අපි ඌව අල්ලලා බලන්න ඕන. අල්ලලා බැලුවොත් තමයි අපිට තේරෙන්නේ මූ සෙවලද නැද්ද කියන එක. එතකොට මං අහන්නේ උගල් කොයි වෙලාවෙද එහෙම අල්ලලා බලලා තින්නේ කියන. කවදාකවත් අල්ලලා නැහැ. අල්ලන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් සෙවලයි කියලා දැනගන්න නම් අපි ස්පර්ශ කරන්න ඕන. එතකොට එහෙම නොකර අපි කොහොමද සෙවලයි කියලා දන්නේ? එතකොට කියන්නේ මේ කවුරු හරි කිව්ව හින්දා අපි මේව කරන්න කියන. එතකොට ඒකේ නායම කියනවා අපි ඔය කවුරුත් කිව්වට පිළිගන්න කට්ටිය නෙවෙයි. අපි මේ හොඳට හිතලා බලලා තමයි කියන්නේ කියන. හැබැයි එහෙම කියන අයම තමයි කියන්නේ මේ සර්පයා සෙවලයි කියලා. ඇත්තටම උන් සෙවල නැහැ. උන් බොහොම වියලි. උන්ව මෙහෙම ඇල්ලුවට උන්ගේ කිසි දෙයක් ගෑවෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම සර්පෙක් අරගෙන ඌව කොහේ හරි ජලේ හරි මඩ තීන හරි ජරාව තීන තැනකින් හරි යවලා අනිත් පැත්තෙන් ඌව අල්ලලා සුදු රෙදි කෑල්ලක මෙහෙම ඌව දවටලා ගත්තොත් ඒ රෙදි කෑලි කිසි දෙයක් ගෑවෙන්නේ නැහැ. උන් එච්චරටම පිරිසිදුයි. හැබැයි අපි කොච්චර නාලා කොච්චර පිරිසිදු වෙලාවත් අර තව රෙදි කෑල්ලක් අරගෙන මෙහෙම ගාලා බැලුවොත් ඒ රෙදි කෑල්ල දුමුඩු පාට වෙනවා. එතකොට අපිද හිරිකිත වෙන්න ඕන සතාව අල්ලන්න, සතාද හිරිකිත වෙන්න ඕනි අපි උගන්. ඒක. ඊට පස්සේ තව හුඟක් මේ සර්පෙන්න තියෙන අකමැත්ත ඇති වෙන එක හේතුවක් තමයි මේ සතා දිලිසෙනේ හින්දා. එතකොට මේ සත්තු දිලිසෙනවා. දිලිසෙන හින්දා අපි අකමැතියි කියලා කියනවා. හැබැයි මං අහන අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඔයගොල්ලෝ දිලිසෙන එකට අකමැති නම් එහෙනම් ඔය පැලඳගෙන ඉන්න මාල, වලලු, මුදු කරාබු ඔය ඔක්කොම ගලවලා දාන්න ඕන. එහෙම කරන්නේ. එතකොට එහෙමනම් අපි ස්වභාවයේ දිලිසෙන්නේ. අපි ස්වභාවයේ දිලිසෙන්නේ නැති හින්දා අපි එළියෙන් දිලිසෙන දේවල් පළඳගෙන ඉන්නවා. එහෙම පළඳගෙන ඉන්න අතර අපි කියනවා මේ සතා දිලිසෙනවා ඒ හින්දා අපි මේකට කැමති නැහැ කියලා. මට අහන්න තියෙන්නේ ඒ සතා ස්වභාවයෙන් දිලිසෙනවා. අපි දිලිසෙන්නේ නැති හින්දා මේ අකමැත්තක්ද තියෙන ඊර්ෂ්‍යාවක්ද? මේ සතෙක් දිලිසෙනවා ඔගොල්ලෝ හරියට දැකලා නැහැ. දෙපත් නැයක් ඔය පාරේ මැරිලා ඉන්න වෙලාවක අවුව වැටලා තියෙන වෙලාවක පොඩ්ඩක් කෝට් එකකින් මෙහෙම කරලා බලන්නකෝ. දෙපැත්තට මෙහෙම මෙහෙම පොඩ්ඩක් හොලවල බලන්නකෝ. ඔගොල්ලෝ දකින්න දේ දුන්නක වර්ණ අපි මේ සත්තු ගැන හරියට දැකලා නැහැ. ඉතින් ඒ හින්දා මම මේ ඔයගලන්ට කියන්නේ ළඟට ගිහිල්ලා මේ හැම සතාම අල්ලලා පෙරලා පෙරලා බලන්න එපා. අවස්ථාවක් ආවොත් පොඩ්ඩක් ලඟ වෙලා බලන්න. ඒ වගේම තමයි
මිනිස්සු අතර තියෙන තවත් දුර්මතයක් තමයි මේ සත්තු ගඳයි කියන එක. එතකොට මං අහුවොත් ඔගොල්ලන්ගෙන් හරි ඔගොල්ලෝ ගඳ දේවල් වලටද කැමති ගඳ නැති දේවල් වලටද කැමති කියලා අපිට දෙන උත්තරේ තමයි ගඳ නැති දේවල් වලට තමයි අපි කැමති කියලා. එතකොට මං අහනවා හරි මං ඔයගලන්ට දෙනවා එක අතකට සර්පේ. මං අනිත් අතේට දෙනවා ඔයගලන්ට කරවල කෑල්ල. දැන් ඔන්න ගඳ කරවල කෑල්ලක් තියෙනවා. ගඳක් කියන්නේ ගන්ධණයක්. හරි ඒක සුවඳක් වෙන්නත් පුළුවන් සමහරුන්ට. නමුත් අපි කරවල කිව්වහම අපි ටිකක් පිළිගඳයි කියලානේ අපි කියන්නේ. එතකොට මං දෙනවා අතට එක අතකට කරවල කෑල්ල අනිත් අතට දෙනවා සර්පේ. එතකොට සර්පයෙන් කිසිම ගඳක් සුවඳක් නැහැ. හැබැයි කරවල කෑල්ල ගඳයි. දැන් අපි තේරගන්නේ කොහොමද? බෞද්ධයෙක් කියන්නේ කරවල කෑල්ල කියලා. එතකොට කලින් මට කිව්වේ ගඳ නැති දේවල් වලට තමයි කැමති කියලා. හැබැයි දැන් කියන්නේ ගඳ දෙයකට තමයි කැමති කියලා. දැන් මොකද මේ මෙතන වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ කරවල කෑල්ල අපි පරිහරණය කරනවා. එහෙනම් ඒක අපි කනවා. අපි ඒකේ රස දන්නවා. අපි සර්පයන්ගෙන් ඈත් වෙලා ඉන්නවා. අපි උගෙන දන්නේ නැහැ. මම මේ කියන්නේ සර්පයවල්ලන් කන්න කියන එක නෙවෙයි. එතකොට අපි මේ කොහොම කරත් මේ සතා මොන විදියට ආවත් අපි උට අකමැති. එතකොට තව සමහරු කියනවා මේ සත්තු නිකන් දිග සිලින්ඩරාකාර සත්තු. එහෙනම් අපි උන්ට අකමැති කියලා. එතකොට මං අහන්නේ දැන් ඕගොල්ලෝ සිලින්ඩරාකාර මේ සර්පය වගේ ඉන්න වයර් කෑල්ල. එහෙම නැත්නම් දිග කෝටුවක්. ඒ වගේ ඒවා කවදාකවත් පරිහරණය කරලා නැද්ද කියන්නේ. ඇත්තටම මේ සතාගේ හැඬේට නෙමෙයි අකමැති. මේ සමස්ත සතාට අකමැති. ඉතින් ඒක විවිධ විදියට අපි ප්‍රකාශ කරනවා. ඉතින් මේ වගේ හේතු හින්දා තමයි අපි මේ සත්තුන්ව පිළිකුල් කරන්නේ. ඒ හින්දා අපි මේ සත්තුන්ව ආරක්ෂා කරගන්න මේ සත්තු පිළිබඳව දැනුවත් වෙන්න දැන් කාලේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒකට මේ වෙනකොට හොඳ මාධ්‍ය ප්‍රමාණිකුත් තියෙනවා. ඉතින් අවශ්‍යතාවයක් තියෙනවා නම් දැනුවත් වෙන්න ලංකාවේ ඉන්න හරි ලෝකේ ඉන්න සත්තු ඔක්කොම ගැන නෙවෙයි අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන සත්තු පිළිබඳව පොඩ්ඩක් ඉගෙන ගත්තොත් ඒක යම් මොහොතක අපේ ජීවිතවලට වටිනාකමක් එක් කරයි. බොහොම ස්තුතියි.